කරන්දෙනිය පීඑච්.අයි ඝාතනය වෙලා මාස 4ක් දක්වා ගියා. කවුරුත් අත්අඩංගුවට ගත්තේ නැහැ. එතකොට මේක යට ගියාදයි කියලා ගොඩක් අය හිතුවා. ඉතින් මේක දේශපාලන හස්තයක්ද එහෙම නැත්නම් පීඑච්.අයි මහත්තයාට තියෙන පෞද්ගලික කෝන්තරයක ප්‍රතිඵලයක්ද කියලා ගොඩක් කට්ටිය සැකපල කරා. මේ බලන්න දැන් ඒ ගැටේ ලිහෙන පාටයි. මාස 4කට පසු කරන්දෙනිය පීඑච්.අයි ඝාතන සැකකරු අල්ලයි. ලක්ෂ 11ක කොන්ත්‍රාත්තුවට පැපිලියානේ සිටයි ගිහින් තියෙන්නේ වෙඩි තැබූ පිස්තෝලයක් අත්අඩංගුවට. ඇල්පිටිය පොලිස් අසමේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් විතානාර්චි මහතා වෙඩි තබා ඝාතනය කළ තුවක්කුකරු එම ඝාතනයට උපයෝගී කරගත් ස්වයංක්‍රීය පිස්තෝලයේද සමග අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සමත් වුණා කියලයි කියන්නේ. ඉතින් ඒ හා සම්බන්ධව බලමු අද පුවත්පතේ තියෙන වාර්තාව. පීඑච්.අයි ඝාතනය ලක්ෂ 11ක කොන්ත්‍රාත්තුවක්. ඝාතකයා ගල්කිස්සේදී අත්අඩංගුවට. කොන්ත්‍රාත්තුව දී ඇත්තේ ඩුබාහි සැඟවී සිටින සමන් කොල්ලයි. වෙඩිකරුට ඉලක්කේ වැරදුනාදයි සැකයක්. හෙරෝයින් සමග අත්අඩංගුවට පත්වීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළි වුණා කියලයි කියන්නේ. අපි බලමු. ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර විතානාච්චි මහතා ඝාතනය සම්බන්ධ අත්අඩංගුවට ගත් වෙඩික්කරු දින 90ක කාලයක් රඳවාගෙන පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා සඳහන් කරනවා. ඉතින් මෙහිදී වැඩිදුරටත් සඳහන් කරනවා මෙම කාරණය විදේශ රටක සිට සැලසුම් කර තිබෙන බවත් නිරීක්ෂණය වෙනවා. මෙම සැකකරු ඝාතනය කිරීමට යන අවස්ථාවේදී යතුරුපදිය පැදවීම සඳහා වෙනත් පුද්ගලෙකු සම්බන්ධ කරලයි තියෙන්නේ. යතුරුපැදියෙන් ගිහිල්ලා තමයි මෙම සිදුවීම කරලා තියෙන්නේ. කෙසේ වෙතත් මෙම වෙඩික්කරුට ඉලක්කේ වැරදුනාද නැත්නම් ඔහු ඉලක්ක කළ පුද්ගලයාමද ඝාතනය වුණේ කියන කාරණය පිළිබඳ තවදුරටත් අපි පරීක්ෂා කරනවා. මොහු වෙනත් ඉලක්කයක් කරා යන අවස්ථාවක එම ඉලක්කේ වැරදුනාද කියන කාරණාව ස්ථීරවම තහවුරු කරගෙන යුතු වෙනවා. කෙසේ වෙතත් අපිට එක කාරණයක් පැහැදිලි. ඒ මේ මනුෂ්‍ය ඝාතනය සිදු කළේ මෙම පුද්ගලයාමයි කියන කාරණය. මේ නිසා මොහුට දින 90ක් රැඳවීම නියෝග ලබාගෙන තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම මේ සැකකරුගේ ජංගම දුරකථන හා වෙනත් උපකරණ පරීක්ෂා කරමින් තියෙනවා. ඒ වගේම මෙම ඝාතනය සඳහා මුදල් ලබා දෙමින් අදාළ කටයුතු සැලසුම් කළ පුද්ගලයා අනාවරණය කර ගැනීම සඳහාත් විමර්ශන සිදු කරනවා යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔහොමයි කරන්දෙනිය පීඑච්.අයි මහත්තයාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කාලයක් නොවිසුඳුණු නූල් බෝලය කෙමෙන් කෙමෙන් ලිහෙන්නේ.